හරි බලමු දැන් ආදායම් ප්‍රකාශය පිළිබඳව දැන් මේ අපි කතා කරන්නේ ලාභාරමුණු කර නොගත් සංවිධානවල දෙවන මූල්‍ය ප්‍රකාශන වර්ගය පිළිබඳව පළවෙනි එක විදිහට අපි කතා කරා ලැබීම් හා ගෙවීම් ගිණුම පිළිබඳව දැන් අපි ඒකේ දෙවනි මූල්‍ය ප්‍රකාශන වර්ගයට යනවා ආදායම් ප්‍රකාශයට මේ ආදායම් ප්‍රකාශය බොහෝ සෙයින් අපි කලින් හදපු ලාභෝ වලාභ ප්‍රකාශයට සමාන වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ ආදායම් ප්‍රකාශය තුල ඇතුළත් කරන්නේ අදාළ සංවිධානයේ ආදායම් සහ වියදම් විතරයි. ආදායම් සහ වියදම් ඇතුළත් කරලා හදන ලේඛනයට තමයි අපි කියන්නේ ආදායම් ප්‍රකාශය කියලා. लाभ अरमु व्यापारेकनाटी लाभो वलाभ प्रकाशे एक लाभ अरमुन कर अभी ये आकृति नंगे प्रकाशेटी आदाय प्रकाशे कि पड़ी न्यायात्मक कोटसकटेनवा मे लाभ अरमुन कर संविधान वल लबीम हा गिवीम गिनुम आदाय प्रकाश यत्रतीन विनस्कमुअद होया අපි දන්නවා ලැබීම් හා ගෙවීම් ගිණුම බොහෝ සෙයින් මුදල් පොතට සමාන වෙනවා. ඒ වගේම ආදායම් ප්‍රකාශය සමාන වෙන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශයට. අන්න පළවෙනි වෙනස්කම. ඊළඟ එක තමයි ලැබීම් හා ගෙවීම් ගිණුම අපි කියනවා මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් ඇතුළත් කරලා තමයි හදන්නේ. ආදායම් ප්‍රකාශයේ අපි සකසන්නේ आदाय प्रकाश आदाय सह वियदम इतर इवगेम लबीम गिवीम गिनुम अर मुदल पुत वगे निशा अपिकियन मे लबीम गिवीम गिनुम दी मुदल पदनम मत आदाय प्रकाशे समान वेदने लाभ वलाभ प्रकाशेट एक मतमय आदाय प्रकाशे हदने उपचित पदनम मत ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ලැබීම් හා ගෙවීම් ගිනු මහදන්නේ මුදල් පදනම මත කියන එකේ තේරුම තමයි මුදලින් ලැබීම් සහ මුදලින් ගෙවීම් පදනම් කරගෙන. ඒ කියන්නේ ඒ කාලච්ඡේදය තුලදී ලැබිච්ච මුදල් ප්‍රමාණය සහ ඒ කාලච්ඡේදය තුලදී ව්‍යාපාරයෙන් පිටතට ගලා ගිය මුදල් ප්‍රමාණය සැලකිල්ලට අරගෙන තමයි ලැබීම් හා ගෙවීම් ගිනුම හදන්නේ. එතකොටේ මුදල් ලැබීම හෝ මුදල් ගෙවීම කොයි කාලෙට අදාළවද සිද්ධ වුණේ කියන එක අපි සැලකිල්ලට ගන්නෙ නෑ. යම් කිසි මාසයක් තුලදී ලැබෙනවා නම් මුදල් ටික ඒ මාසය තුල ඒව ලැබිච්ච විදිහට සටහන් කරනවා. ඒ ලැබිච්ච මුදල් මොන කාලයට අදාළවද ලැබුණේ කියන එක අපි සැලකිල්ලට ගන්නෙ නෑ. උදාහරණයක් විදිහට ජනවාරි මාසෙදී ලැබෙන්න පුළුවන් දෙසැම්බර් මාසෙට අදාළ මුදල එතකොට ඒක ජනවාරි මාසෙට අදාළ මුදලක් නෙමෙයි දෙසැම්බර් මාසෙට අදාළ මුදලක්. නමුත් ඒක ලැබෙන්නේ ජනවාරි මාසේ. එහෙමනම් ජනවාරි මාසේ ලැබිච්ච මුදලක් විදිහට ලැබීම් හා ගෙවීම් ගිනුම ඇතුළත් කරනවා. ඒක තමයි මුදල් පදනම කියන්නේ. මුදල් ලැබෙන්නේ කවද්ද? ඉදාට ඒ මුදල් ලැබීම සටහන් කරනවා. ඒක අදාළ වුණේ මොන මාසයකටද කියන එක සම්බන්ධව අපි හොයලා බලන්නේ නැහැ. නමුත් ආදායම් ප්‍රකාශය කියන එකෙන් අදහස් කරන්නේ මේ අද ආදාය ප්‍රකාශය අපි ඇතුළත් කරන්නේ උපචිත පදනම මත. එතකොට උපචිත පදනම කියන එකෙන් අදහස් කරන්නේ කාලච්ඡේදයට අදාළ ගනුදෙනු පමණක් ඇතුළත් කරන්න ඕනේ. එතනදී මුදල් ලැබෙන්නේ කවදද මුදල් ගෙවන්නේ කවදද කියන එක සැලකිල්ලට ගන්නේ නැහැ. මුදලින් ලැබුණේ නැතත් මුදලින් ගෙව්වේ නැතත් ඒ කාලයට අදාළ නම් ඒ කාලය තුලදී ගිණුම් ගත කළ යුතුය. උදාහරණයක් තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු රුපියල් දැන් දෙසැම්බර් මාසෙට අදාළ මුදලක් ජනවාරි මාසෙදී ලැබෙනවා. ඒ මුදල උපචිත පදනම මත ගිණුම් ගත කරනවා නම් උපචිත පදනම මත ගිණුම් ගත කරන්න ඕනේ දෙසැම්බර් මාසයේ ආදායම් ප්‍රකාශය තුල. जनवरी मासे दी लगुना कियला जनवरी मासे आदाय प्रकाशे तुला तुल करने नहें हेतु तमाई ए गनुदिनु अदाल कोई मासे तद
දෙසැම්බර් මාසයට අදාළ මුදලක් නම් ඒක දෙසැම්බර් මාසයේ ආදායම් ප්‍රකාශය තුල ඇතුළත් කරන්න ඕනේ. ජනවාරි මාසෙදී ලැබුණේ ඉඳලා ජනවාරි මාසයේ ආදායම් ප්‍රකාශය තුල ඇතුළත් කරනවා කියලා ඒක ජනවාරි මාසෙදී ඇතුළත් කරන්න බැහැ. අන්න එහෙමනම් අපි කියනවා ආදායම් ප්‍රකාශය හදන්නේ උපචිත පදනම මත. ඒ කියන්නේ ඔරු ඒ ගනුදෙනුව ට ඒ ගනුදෙනුව අදාළ වෙන කාල පරිච්ඡේදය තුලදී ඇතුළු කරන්න ඕනේ. ඒකේ මුදලින් ලැබුණද මුදලින් ගෙව්වද කියන එක සැලකිල්ලට ගන්නේ නැහැ. ලැබීම් හා ගෙවීම් ගිණුම හදන්නේ මුදල් පදනම මත. ඒකෙන් අදහස් කරන්නේ මුදල් ලැබින සහ මුදල් ගෙවපු කාලය තමයි අදාළ කාල පරිච්ඡේදය කියලා සලකන්නේ. හරි. එතකොට මේකේ තියෙන වෙනස්කම් මොනවද කියලා මේ විදිහට මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න තිනවා ලැබීම් හා ගෙවීම් ගිණුම සහ ආදායම් ප්‍රකාශය අතර තියෙන වෙනස්කම්. එතකොට ඕගොල්ලෝ නෝට් එකේ මෙන්න මේ සටහන ලියා ගන්න ඕනේ. ඒ වගේම මේක හොඳට කටපාඩම් කරලා අඩුම ගානේ වෙනස්කම් තුනක්වත් මතකයේ තියාගන්න ඕනේ. හරි. අපි එහෙමනම් ඊළඟ කොටසට යමු. හරි. දැන් අපි සූදානම් වෙන්නේ ආදායම් ප්‍රකාශයක් පිළියෙල කරන්න. මෙතන අපිට අභ්‍යාසයේ නිදසුනක් විදියට දීලා තිනවා නෙත්සර ව්‍යාපාරයේ නැත්නම් නෙත්සර සංවිධානයේ අගෝස්තු මාසයට අදාළ වෙන ආදායම් සහ වියදම් දීලා තියෙනවා. එතකොට බලන්න මේකේ තියෙන වැදගත් වචන ව්‍යාපාරයේ නම, ඒ වගේම අදාළ වෙන කාල පරිච්ඡේදය සහ ඒ දීලා තියෙන ගනුදෙනු වර්ග මොනවද කියන එක. දැන් අපිට තේරෙනවා එහෙමනම් මේ අභ්‍යාසය අපි ආදායම් වියදම් සම්බන්ධව නම් තොරතුරු දීලා තින්නේ මේ අපි හදන්න ඕනේ ආදායම් ප්‍රකාශය. හරි. අපි දැන් මේ නිදසුනක් විදියට හදන්නේ. ඉතින් මේකේ අපි මුලින්ම බලන්න ඕනේ ආදායම් ප්‍රකාශයේ ආකෘතිය මොන වගේද. මේ බලන්න ආදායම් ප්‍රකාශයේ ආකෘතිය. ඔයගලන්ට මේක බැලු බැලමට පේනවා මේක මූල්‍ය ප්‍රකාශනයක් නිසා අර ප්‍රධාන පේලි තුන ආකෘතියට උඩින් ලියනවා. අදාළ සංවිධානයේ නම, ඒ වගේම කාලච්ඡේදය සහ ඒ ආකෘතියේ නම. දැන් එහෙමනම් අපිට තියෙනවා ආකෘතියේ උඩින් පේලි තුනක් ලියන්න තියෙනවා. ඊළඟට තීරු තුනක් තියෙනවා. මේ බලන්න තීරු තුන. මේ තීරු තුනේ මේ පළවෙනි තීරුවේ ලියන්නේ නම් ටික. දෙවෙනි තීරුවේ අගයන් ටික අපි ඇතුළත් කරනවා. ඒ දෙවෙනි තීරුවේ ඇතුළත් කරන අගයන් වල එකතුව තමයි මේ තුන්වෙනි තීරුවට අපි ගේන්නේ. රයිට්. අපි මේ ආකෘතියට මේ තොරතුරු ඇතුළත් කරනකොට ආදායම් සහ වියදම් කියන වර්ග දෙකම ඇතුළත් කරන්න ඕනේ. දැන් අපි කොහොමද ආදායම් වියදම් දෙකම ඇතුළත් කරන්නේ? අපි මුලින්ම කරන්නේ ආදායම් වර්ග ටික පහලට ලියාගෙන ලියාගෙන එනවා. ආදායම් වර්ග ටික ඉවර නම් අන්න අපි ඊළඟට වියදම් වර්ග ටික ලියාගෙන ලියාගෙන එනවා. ආදායම් වල එකතුවෙන් වියදම් වල එකතුව අපි අඩු කරනවා. ඒ කියන්නේ ආදායම් වලින් වියදම් අඩු කරාම ඉතිරි වෙන මුදල තමයි අපි ආදායම් ප්‍රකාශයේ නිරූපණය කරන්නේ. ඒක ඇත්තටම මුදලින් සිද්ධ වෙන ගනුදෙනුවක් නැත්නම් මුදලින් සිද්ධ වෙනවද නැද්ද කියන එක නෙමෙයි අපි බලන්නේ. ඒ ගනුදෙනුව අදාළ කාල පරිච්ඡේදයට අදාළද කියන එක විතරයි අපි සැලකිල්ලට ගන්නෙ. හරි. අපි එහෙමනම් දැන් මේ ආදායම් ප්‍රකාශය සකස් කරමු. හරි. අපි දැන් මේ ආකෘතිය මුලින් බලමු. දැන් මේ පළවෙනි ගාන නිසා මම මේ පළවෙනියටම ලියනවා පුතේ උඩින් මෙන්න ඕනේ ආදායම් කියන නම. මේ විදියට ආදායම් කියලා ලිව්වා. ඒක මාතෘකාවක් විදියට මෙන්න මේ විදියට පෙන්නනවා. ඊළඟට පොඩ්ඩක් ඉඩ තියලා වුණත් කමක් නැහැ. නැත්තම් ළඟින්ම වුණත් ඒ තීරුවට ළඟ කරලා වුණත් ලිව්වට කමක් නැහැ. ආදායම් ටික ලියන්න ඕනේ. මේම පහලට පහලට ආදායම් ටික ලියනවා. මට මේ අභ්‍යාසයේ බැලුවාම පේනවා ආදායම් වර්ග පහකුයි වියදම් වර්ග හතරකුයි තමයි තියෙන්නේ කියලා. නමුත් ඕගොල්ලන්ට එහෙම කියන්න අමාරුයිනේ.
ඒ නිසා විභාගේ ගානේදී ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ආදායම් වලට පේලි පහක් විතර තියන්න. ඊට වඩා එන්නේ නැහැ. පේලි පහක් හෝ හයක් විතර තියන්න. තියලා වියදම් කියලා මාතෘකාව ලියන්න. දැන් බලන්න මම කරන්නේ 1 2 3 4 5 6 කියලා රූල් 6ක් තියලා ඊළඟට මම වියදම් කියලා මාතෘකාව ලියන්න. දැන් මේ රූල් ගණන් කර කර ඉන්න ඕනෙත් නැහැ. නිකන් බලලා ලියන්න. හැබැයි මතක තියාගන්න වියදම් ආදායම් කියලා මාතෘකාව ලියලා වියදම් කියන මාතෘකාව ලියද්දී අපි දන්නවා ආදායම් වලින් වියදම් අඩු කරනවා. ඒ නිසා අපි මේ විදිහට අඩු කළා වියදම් කියලා තමයි ලියන්නේ. දැන් ඒකේ තේරුම තමයි මේ සමස්ත ආදායම් වලින් මේ වියදම් ටික අඩු කරනවා කියන අදහස. ඔන්න අපිට ආදායම් වලින් වියදම් අඩු කරා කියලා අපි ලිව්වා. දැන් අපි කරන්නේ මේ ආදායම් වලින් වියදම් අඩු කරන්න හදන්නේ. මම මේකට චුට්ටක් උඩට ගන්නවා මේ. මොකද මෙතන මම දන්නවා වියදම් වර්ග ආදායම් වර්ග පහයි තියෙන්නේ කියලා. ඔය විතර ගත්තාම මට ලේසි. දැන් මම මුලින් ඉඳන් ගන්න හදනවා. මතක තියාගන්න. අමතරතර දුරු තිනවා නම් ඒව තමයි මුලින්ම කරන්න ඕන වැඩ ටික විදියට අපි සලකන්නේ. අමතර තොරතුරු වලින් තමයි ගාන හදන්න පටන් ගන්න. රයිට් මේ අභ්‍යාසයේ පළවෙනි උදාහරණය නිසා මේකේ අමතර තොරතුරු නැහැ. සරල ගාන අපි මෙතන ඉඳන් පටන් ගමු. කොහොමද මේක ආදායම් ප්‍රකාශයට ඇතුළත් කරන්න කියලා. රයිට් සමාජික මුදල් වෙන කිසිම තොරතුරක් දීලා නැත්නම් මේ සමාජික මුදල තමයි පුතා මේ netsar සංවිධානයේ අගෝස්තු මාසෙට අදාළ වෙන ආදායම් ප්‍රමාණය. එහෙමනම් සමාජික මුදල් කියන්නේ ආදායමක්. ඒ ආදායම අපි මේ විදිහට ඇතුළු කරමු. මතක තියාගන්න බොහොම ලේසියෙන් මේක මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ කියන්නේ 99%ක් අවස්ථාවලදී 100%ම නෙමෙයි. සාමාන්‍යයෙන් මුදල් ලැබින ගනුදෙනුවක් මේ ව්‍යාපාරික නැත්නම් මේ සංවිධානයක ආදායමක් විදියට අපිට ඇතුළත් කරන්න පුළුවන්. මුදල් ලැබෙන දෙයක් ආදායමක් විදියට ඇතුළත් කරනවා. ඒ වගේම මුදල් ව්‍යාපාරයෙන් මුදල් ගලාගෙන යන දෙයක්, يعني ව්‍යාපාරයෙන් පිටතට මුදල් යනවා නම් අන්න ඒ જાති වියදමක් විදියට අපිට ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි එක තැනක් එක ගනුදෙනුවක් ගනුදෙනු දෙකක් වගේ තිනවා ඒවා අපි මේ කියන දෙයට අදාළ නැහැ. හොඳේ ඒ ඉන්න හොඳට මතක තියාගන්න 99%ක් අවස්ථාවලදී මුදල් ලැබීම් අපිට ආදායම් විදියට ඇතුළු කරන්න පුළුවන්. මුදලින් කරන ගෙවීම් අපිට වියදම් විදියට ඇතුළත් කරන්න පුළුවන්. රයිට්. අපි දන්නවා සමාජික මුදල් කියන්නේ ව්‍යාපාරයට ලැබෙන දෙයක්. ඒ වගේ මේක ආදායමක්. ඒතකොට සමාජික මුදල් ලැබිලා තියෙනවා රුපියල් 10000. අන්න සමාජික මුදල් කියලා පළවෙනි තීරුවට 10000 ඇතුළත් කරා. ඊළඟට පරිත්‍යාග. මේක පරිත්‍යාග ලැබීමක්. එතකොට මේ ලැබීමත් අපිට ආදායමක් විදියට අපි ඇතුළත් කරනවා. පළවෙනි තීරුවට ඒ යගියත් අපි ඇතුළත් කරනවා. ඊළඟට සුබපතන්නන්ගෙන් ලැබීම්. ඒක මුදල් ලැබීමක්. ඒ කියන්නේ ඒ වගේම ආදායමක් කියන අදහස. එතන රුපියල් 2000ක් ලැබෙනවා. රාජ්‍ය පරිත්‍යාග. අන්න රජයෙන් පරිත්‍යාගයක් ලැබිලා තිනවා. එහෙමනම් ඒකත් මේ සමිතියේ මේ සංවිධානයේ ආදායමක් රුපියල් 6000. අවසානෙක ක්‍රීඩා භාණ්ඩ අලවියෙන් ආදායමක් ලැබිලා තිනවා. ඒ ප්‍රමාණය 6500යි. ඒකත් අපි ආදායමක් විදියට ඇතුළත් කරමු. දැන් ඊළඟට අපි යනවා ඊළඟ තොරතුරු ඇතුළත් කරන්න. දැන් අපිට පේන මේ තියෙන්නේ වියදම් වර්ග. දැන් අපිට විභාගෙ දෙන අභ්‍යාසයේ ආදායම් වෙනම වියදම් වෙනම දෙන්නේ නැහැ. මේවා කලවම් වෙලා තින්නේ. නමුත් මේ පළවෙනි ගාන නිසා තමයි මේවා පැහැදිලිව බොහොම සරලව දීලා තියෙන්නේ. රයිට්. ලිපි ද්‍රව්‍ය වියදම්. වචනේ කියවනකොටම තේරෙනවා මේක වියදමක් කියලා. ලිපි ද්‍රව්‍ය වියදම 2300යි. පළවෙනි තීරුවට දාන්නේ මුද්‍රණ වියදම්. වියදම් ගොඩේම ලියනවා.
एक हत्सीयाई फलवीन तीरुवट काम करुवेटु फलवीन तीरुवट संगरावियदम निकत्रियदमक फलवीन तीरुवट देंगा भी तोरो तोरु टिके अतुलत कल्लाई बराई देंगा भी लती ये निपुता मी आदायम टिके एकतु करला देवनी तीरुवट आरगेन यान एवगेम वियदम नुते आप अतुलत कल्लाई बरनी सा मैं वियदम वाले कदुवत आप देवनी तीरुवट आरगेन यानवा उत्तरे हरिदी वियदांग वाला समस्ते के तू हद्दास नमसी है तब बोलने में हद्दास नमसी है लिया दी मामा वारहांग ऐतुले तमाई लिया लती ही नहीं ऐ ये वारहांग ऐतुले लिया लती ही नहीं मैं बोलने में तो ना वियदांग वाला समस्त वाटी ना का मां अड्डू कराना किया लती मैं आधा यंग वाली मैं वियदांग वाला वाटी ना का मां अड्डू कराना होने राइट देंगे ही मरांग अभी टेपे ना मैं आधा ये मैं वियद माडू कराना किया नहीं मैं तो ना इराग गहला तमाई अभी टे අඩු කරන්න වෙන්නේ 29000න් 7900ක් ගියාම 21100ක් අපිට පිළිතුර විදිහට ලැබෙනවා අන්න අපි කියනවා මේ ව්‍යාපාරයේ ආදායම් සහ වියදම් අතර වෙනස 21100ක් එනවා කියලා මේ 21100ට අපි කියන්නේ ශුද්ධ ලාභය කියලාද? දැන් ආදායම් වලින් වියදම් අඩු කරාම ශුද්ධ ලාභය නැත්තම් ලාභය කියලා කියන්න පුළුවන් නේ. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි පුතා මේ ව්‍යාපාරය ලාභ අරමුණු කරගත්තු එකක් නෙමෙයි. එහෙමනම් අපිට ලාභ ගැන කතා කරන්න බැහැ. ආදායම් 29000යි වියදම 7900යි. වියදම ඉක්ම වූ අතිරික්ත ආදායමක් තියෙනවා අතිරික්ත ආදායමක් අන්නේ නිසා අපි මේ එන පිළිතුරට කියනවා පුතේ අතිරික්තය කියලා අපි හිතමු වියදම් වැඩි කියලා ආදායමට වඩා වියදම් වැඩි වුණා කියලා එතකොට මෙතන ඉන්නේ ඍණාගය ඍණාගයක් ආවොත් අපි ඒකට කියන්නේ ඌනතාවය කියලා ඒ නිසා අපි මෙතන නම ලියනකොට පොදුවේ කියනවා මෙතන ලියවෙන්නේ අතිරික්තය හෝ ඌනතාවය කියන වචනේ මේක ධනාගයක් නම් මතකැතුව අතිරික්තය කියලා ලියන්න. වියදම් වැඩියෙන් තිනවා නම් එතකොට ඍණාගයක් වෙනවා මෙතෙන්ට. එතකොට ඔගොල්ලෝ ඌනතාවය කියලා ලියන්න. right. දැන් අපි මෙතන ලියනවා අතිරික්තය කියලා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේ අභ්‍යාසය හදලා අවසන් කරන්න. right. මේ විදිහට අපි තව ගානක් දෙකක් අපි පුරුදු වෙමු. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ ආදායම් ප්‍රකාශය කියන්නේ මහා ලොකු ආකෘතියක් නෙමෙයි කියලා. හරි මේ අභ්‍යාසය තව දෙපාරක් තුන් පාරක් තනියම කරන්න. මේක ලේසි. මේක කරලා පුරුදු වෙන්න මුලින්. ඊට පස්සේ ඔයගලන්ට ඊළඟ ගානට යන්න පුළුවන්. දැන් මේ අභ්‍යාසය මම පොඩ්ඩක් ෆෝමැට් එක පොඩ්ඩක් වෙනස් කරලා හැදුවා මේ මොකද මේ එකම page එකේ ඔයගලන්ට මේකේ ප්‍රශ්නේ උත්තරේ දෙකම පේන්න ඕන නිසා මේ ප්‍රශ්نين ඕගලන්ගේ නෝට් එකේ තියෙන ප්‍රශ්نين අහන්නේ ආදායම් ප්‍රකාශය සකසන්න කියලා. දැන් මේ ආදායම් ප්‍රකාශය සකසනකොට අපිට පේනවා මෙතන මෙන්න මේ තොරතුරු වර්ගයක් දීලා තියෙනවා. අමතර තොරතුරු. මෙන්න මේ දේවල් සැලකිල්ලට අරගෙන තමයි අපි ආදායම් ප්‍රකාශය සකස් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ අපි හදන ආදායම් ප්‍රකාශයේ අවසාන උපිලිතුර වරදින්න පුළුවන්. හරි අපි එමනම් දැන් අවසාන තොරතුරු වල ඉඳන් අමතර තොරතුරු වල ඉඳන් අපි මේ අභ්‍යාසය හදන්න පටන් ගමු. මේකේ තියෙනවා සැමදා ජය ක්‍රීඩා සමාජය කියලා. එහෙමනම් අපේ ආකෘතිය නම වෙන්න ඕනේ සැමදා ජය ක්‍රීඩා සමාජය කියලා. ඒ වගේම දීලා තිනවා 2000 කීයයි හරි
දොළහයි තිස් එකෙන් අවසන් වසරට තමයි මේක හදන්නේ. එහෙමනම් මෙතන දිනය එන්න ඕනේ අවසන් වසර සඳහා. එතකොට ඒ අගය ඒ නම් ඒවා හරියටම ලියවෙන්න ඕනේ. ආදායම් ප්‍රකාශය තමයි අපි දැන් පිළියෙල කරන්නේ. මම මේ ආකෘතිය බලන්න ආදායම් කියලා ලියලා රූල් 6ක් විතර ඉඩ තියලා වියදම් කියලා ලියලා අවසානට අතිරික්තය කියලා ලියලා තියෙනවා. මම දන්නවා මේක කොහොමද අතිරික්තයක් එන්නේ කියලා. අපිට සාමාන්‍ය දෙන ගානක අතිරික්තයක් තමයි එන්නේ. මේකේ අතිරික්ත නොවුනොත් මේක කපලා ඌනතාවය කියලා ලියන්න පුළුවන් විභාගෙ. ඉතින් මෙන්න මේ විදිහට මේකේ ආකෘතිය හදාගෙන ඉවර වෙලා තමයි අපි දැන් මේ තොරතුරු වලට යන්නේ. හරි පළවෙනි තොරතුරු බලන්න. ක්‍රීඩා සංගමයේ සමාජිකයන් 200ක් ඉන්නවලු. ඒ එක්කෙනෙක්ගේ වාර්ෂික සමාජික මුදල රුපියල් 100යිලු. ඒ කියන්නේ රුපියල් 100 ගානේ 200 දෙනෙක් සමාජික මුදල් ගෙවන්න ඕනේ. අපි දැන් හදන්නේ ආදායම් ප්‍රකාශය. එතකොට අපිට අදාළ වෙනවද සල්ලි වලින් කොච්චරක් ගෙව්වද කියන තොරතුරු. මේ බලන්න මෙතනක් තියෙනවා සමාජික මුදල් කියලා නේද? දැන් මොකද්ද වෙන්න ඕන? මතක තියාගන්න මුදලින් ලැබිච්ච ප්‍රමාණය අපි සැලකිල්ලට ගන්නේ නැහැ. අපි හදන්නේ ආදායම් ප්‍රකාශය. එතකොට මතක තියාගන්න මුදලින් ලැබුණද නැද්ද කියන එක හොයන්නේ නැහැ. අපිට පේනවා මෙතන එක්කෙනෙක් රුපියල් 100 ගානේ 200 දෙනෙක් ගෙවන්න ඕනේ වර්ෂෙට මේ මුදල ලැබෙන්න ඕනේ. එහෙමනම් අපිට පේනවා 20,000ක් සමාජික මුදල් කියලා ලැබෙන්න ඕනේ. එහෙමනම් මෙතන තියෙන සමාජික මුදල් 15,000 අපි ගිණුම් ගත කරන්නේ නැහැ. අපි ගිණුම් ගත කරන්නේ පුතා ආදායම් කියලා. ආදායම් යටතේ සමාජික මුදල් කියලා 20,000ක මුදල 15,000ක මුදල නෙමෙයි. එතකොට මේ මුදල අපිට ඇතුළත් කරන්න බෑ. ආදායම් ප්‍රකාශයට ඇතුළත් කරන්න බෑ. හොඳේ මේ සමාජික මුදල් 15,000 ලැබීම් හා ගෙවීම් ගිණුමට දාත හැකි. මොකද ලැබීම් හා ගෙවීම් ගිණුම හදන්නේ මුදල් පදනම මතද? ඒක ලැබීච්ච මුදල දාන්න පුළුවන්. නමුත් ආදායම් ප්‍රකාශය හදන්නේ වර්ෂයට අදාළ තොරතුරු දාලා. එහෙමනම් මේ වර්ෂයට අදාළ වෙන්නේ රුපියල් 100 ගානේ 200 දෙනෙකුගෙන් ලැබෙන්න ඕනේ මුදල 20,000. හරි. ඊළඟට අපි බලමු දෙවනි තොරතුරු. රයිට් දෙවනි තොරතුරේ තියෙන්නේ ක්‍රීඩා උපකරණ වාර්ෂිකව 10%ක් ෂෙයා කරන්න ඕනේ. ඇයි අපිට මේ තොරතුරු ඕනේ? අපි දන්නවා යම් උපකරණයක ෂය කියන්නේ වියදමක්. ෂය කියන්නේ වියදමක්. ෂය වෙන් කිරීම කියන්නේ වෙනත් ගිණුමක්. අපි සාමාන්‍ය කියන ෂය වෙන් කිරීම නම් ඒක ඍණවත්කම් ගිණුමක්. ෂය කියන්නේ වියදමක්. අන්න මේ අපි මෙතන වියදම් ඇතුළත් කරන්න ඕනේ. එතකොට අපිට පේනවා උපකරණ ක්‍රීඩා උපකරණ ෂය කියන වියදම කොච්චරද කියලා අපි හොයාගන්න ඕනේ. දැන් බලමු ක්‍රීඩා උපකරණ මේ ගණනේ තියෙනවද කියලා කොහේ හරි. ඔගලොන්ට මෙහෙම බලාගෙන යද්දි පේනවා අවසානටම තියෙනවා ක්‍රීඩා උපකරණ මිලදීගෙන තියෙනවා 12,000ක් වටින ඒවා. එතකොට 12,000ක් වටින ක්‍රීඩා උපකරණ වලින් 10%ක් ෂෙයා කරන්නලු. 12,000න් 10%ක් කියන්නේ 1,200ක්. අන්න අපිට පේනවා ෂය ක්‍රීඩා උපකරණ ෂය කියලා වියදමක් වෙනවා රුපියල් 1,200ක. අපි යන්න ඒ තොරතුර වියදම් ගොඩේ ඇතුළත් කරනවා. ක්‍රීඩා උපකරණ ෂය 1,200යි. තුන්වෙනි තොරතුර ප්‍රදර්ශන අලවියෙන් තවත් රුපියල් 2,000ක් ලැබෙන්න ඕනෙලු. තවත් රුපියල් 2,000ක්. අපි එතකොට දැන් බලමු එනම් ප්‍රදර්ශන අලවියෙන් කොච්චරක් ලැබිලාද? ප්‍රදර්ශන අලවියෙන් ලැබිලා තිනවා 6,400ක්. ප්‍රදර්ශන අලවියෙන් දැනට ලැබිලා තිනවා 6,400ක්. තව ලැබෙන්න ඕනේ 2,000. එහෙනම් මේ වර්ෂයට අදාළ ප්‍රමාණය වෙන්නේ 6,400ට මේ 2,000 එකතු කරලා එන 8,400. අන්න ප්‍රදර්ශන අලවියෙන් වර්ෂයට අදාළව ආදායම විදියට අපිට ලැබෙනවා රුපියල්
ඒක අපි ආදායම් ගොඩේ සටහන් කරමු. හතරවෙනි තොරතුරු. රුපියල් 2000ක් ගොඩනැගිලි කුලිය ඉදිරි වර්ෂය සඳහා ගෙවලමු. ඉදිරි වර්ෂය සඳහා ගෙවලා තියෙන ඒවා මේ වර්ෂයට අදාළ වෙන්නේ නැහැ. ඒක ඉස්සරහා වර්ෂයටයි අදාළ. නමුත් මේ වර්ෂයේ දැන් ඒ ගොඩනැගිලි කුලිය විදිහට පෙන්නනවා. රුපියල් 2000ක් වැඩිපුර ගෙවලා ඉදිරි වර්ෂය සඳහා ගෙවලා කියන්නේ මේ වර්ෂයට අදාළ නැති තවත් රුපියල් 2000ක් ගොඩනැගිලි කුලිය තුල තියෙනවලු. බලමු ගොඩනැගිලි කුලිය කීයද කියලා. ගොඩනැගිලි කුලිය කියලා රුපියල් 5000ක් පෙන්වනවා. හැබැයි ඒ ගෙවපු 5000ෙන් රුපියල් 2000ක්ම තියෙන්නේ ඉදිරි අවුරුද්දට ගෙවපු. එහෙනම් මේ අවුරුද්දට අදාළ වෙන්නේ රුපියල් 3000යි. අන්න අපිට පේනවා එමනම් ගොඩනැගිලි කුලිය කියලා ඇත්තටම මේ වර්ෂයට අදාළ වියදම වෙන්න ඕනේ රුපියල් 3000යි. ඊළඟට අපි බලමු අවසාන තොරතුරු. ගෙවිය යුතු විදුලි ගාස්තුවක් තියෙනවලු රුපියල් 100ක. ගෙවිය යුතු විදුලි ගාස්තුවක් කියන්නේ තාම අපි ගෙවල නැහැ. නමුත් මේ වර්ෂයට අදාළ විදුලි වියදම. දැන් මේ වර්ෂයේ තාම ගෙවල තියෙන මුදල් ප්‍රමාණය බලමු විදුලි ගාස්තු කියලා. විදුලි ගාස්තු කියලා අපි ගෙවල තියෙන්නේ රුපියල් 800යි. තවත් රුපියල් 100ක් ගෙවන්න තියෙනවලු. ඒකේ තේරුම තමයි මේ අවුරුද්දට අදාළ වෙනවා රුපියල් 900ක විදුලි බිලක්. 900ක විදුලි බිලක් ඇවිල්ලා අපි 800යි ගෙවලා තින්නේ මේ අවුරුද්දට. ඒ නිසා තමයි මේ ගෙවිය යුතු විදුලි ගාස්තුව කියලා 100ක් ඇති වෙලා තියෙන්නේ. එමනම් අපිට පේනවා මේ වර්ෂයට අදාළ විදුලි ගාස්තුව වෙන්නේ රුපියල් 900යි. රයිට්. දැන් ඔන්න අපේ මූලික තොරතුරු ඉවරයි. දැන් මූලික තොරතුරු ටික ගිනුම්ගත කරලා ඉවර නම් දැන් අපිට මේ තොරතුරු පිළිවෙලකට ඇතුළත් කරන්න පුළුවන්. දැන් හැබැයි අපි ඇතුළත් කරලා තියෙන තොරතුරු නැවත වතාවක් ලියන්න යන්නේ නැහැ. සාමාජික මුදල් 15,000 ඇතුළත් කරා. 15,000 නෙමෙයි ඒක 20,000 විදියට තමයි අපි ඇතුළත් කරේ. කම්කරු වැටු අපි ඇතුළත් කරේ නැහැ. එහෙමනම් කම්කරු වැටු ඇතුළත් කරන්න ඕනේ. කම්කරු වැටු 5000ක් තියෙනවා. ඒ 5000 අපි ඇතුළත් කරනවා. ඊළඟට මුද්‍රණ වියදම්. මුද්‍රණ වියදම් අපි ඇතුළත් කරේ නැහැ. එහෙමනම් මුද්‍රණ වියදම් 1000ක් අපි ඇතුළත් කරන්න ඕනේ වියදම් ගොඩේ. ඊළඟට පරිත්‍යාග. පරිත්‍යාග ලැබීමක්. පරිත්‍යාග කියලා නිකන් තිබුණොත් ඒක පරිත්‍යාග ලැබීමක් කියලා හැමතිස්සෙම මතක තියාගන්න. ඔන්න පරිත්‍යාග ආදායම් විදියට අපි ඇතුළත් කරා. ප්‍රදර්ශන අලවියෙන් ලැබිච්ච මුදල අපි ඇතුළත් කරා ගැලපිල්ලක් එක්කම. ඒ වගේම පුවත්පත් මිලදී ගැනීම. ඒක අපේ වියදම. අපි ඒක ඇතුළත් කරනවා වියදම් ගොඩේ. රුපියල් 400යි. ගොඩනැගිලි කුලී අපි ගැලපිල්ලක් විදියට ඇතුළත් කරා. ඊළඟට සංග්‍රහ. සංග්‍රහ කියන්නේ ආයතනයේ සංවිධානය විසින් දරන වියදම. සංග්‍රහවල වටිනාකම රුපියල් 250යි. ඊළඟට රජයෙන් ආධාර ලැබීමක් තියෙනවා. ඒ කියන්නේ ආදායමක්. ඒ ආදායම අපි ඇතුළත් කරනවා ආදායම් ගොඩේ 7550යි. පොඩි විගිනීමෙන්. පොඩි විගිනීමෙන් ගිවම අපිට තේරෙනවා මේ සල්ලි ලැබිලා. ඒ කියන්නේ ඒක ආදායම. එතන තියෙනවා රුපියල් 4800ක්. විදුලි ගාස්තු අපි ඇතුළත් කරා. දුරකථන ගාස්තු. දුරකථන ගාස්තු අපි ඇතුළත් කරනවා 1600යි. ඊළඟට තියෙනවා තොරතුරක් එකයි එකට මුදල් ශේෂය කියලා. මුදල් ශේෂය කියන්නේ මුදල් ගිණුමේ තියෙන ශේෂය කියන අදහස. ඒකෝට මේ තමයි ලැබීම් හා ගෙවීම් ගිණුමේ ආරම්භක ශේෂය. කියන්නේ ශේෂය ඊගේ කියලා අපි ඇතුළත් කරන තොරතුර. එතන මේක අපිට වෙන වත්කම. මේ වත්කම් කිසිම දෙයක් අපි ආදායම් ප්‍රකාශයට ඇතුළත් කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ආදා වත්කම් වගකීම් සහ වියදම් කියන කිසිම දෙයක් සෝරි වාදා වත්කම් වගකීම් සහ හිමිකම් කියන ගිණුම් වර්ග තුනේ කිසිම තොරතුරක් අපි
මේ ආදායම් ප්‍රකාශයට ඇතුළත් කරන්නේ නැහැ. අපි ඇතුළත් කරන්නේ ආදායම් සහ වියදම් විතරයි. එහෙමනම් මේ වත්කමකට අදාළ තොරතුරු අපි ඇතුළත් කරන්නේ නැහැ. ඊළඟට බලන්න මේ ක්‍රීඩා උපකරණ මිලදී ගැන. ඔන්න ඕක තමයි අපිට වරදින තැන. දැන් ක්‍රීඩා උපකරණ මිලට ගන්නකොට සල්ලි ව්‍යාපාරයෙන් පිටතට ගලාගෙන යනවා. ඒක අපි කියනවා සල්ලි යනවා නම් ඒක වියදමක් කියලා. නමුත් මතක තියාගන්න මේ තමයි අර මම කියපු අවස්ථා 99 නෙමෙයි මේ තියෙන අර 101 කියන අවස්ථා. ක්‍රීඩා උපකරණ මිලට ගැනීමදී සල්ලි යනවා තමයි. හැබැයි මතක තියාගන්න මේ මුදල් යන්නේ ව්‍යාපාරයට වත්කමක් මිලදී ගන්න. එතන මේ තියෙන්නේ ඇත්තරම වත්කමක් මිලට ගැනීම. මේ වත්කම මිලට ගන්න එක වියදමක් විදියට සලකලා අපිට ගිණුම්ගත කරන්න බැහැ. ඒ හින්දා හොඳට මතක තියාගන්න හැමතිස්සෙම බලන්න මේ වත්කමක්ද මිලදී අරගෙන තියෙන්නේ. වත්කමක් මිලට ගත්තා නම් ආදායම් ප්‍රකාශයට අපි ඇතුළත් කරන්නේ නැහැ. right එහෙමනම් අපි දැන් මේ තොරතුරු සියල්ල ඇතුළත් කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ආදායම් ප්‍රකාශය තුලණය කරන්න. ආදායම් සියල්ල මේකතුව දෙවෙනි තීරුවට ගන්නවා මේ විදියට අපි එකතු කරලා. ඊළඟට වියදම් සියල්ල මේකතුවත් දෙවෙනි තීරුවට ගන්නවා අරගෙන ආදායම් වලින් වියදම් අඩු කරලා අතිරික්තය හෝ උනතාවේ අපි ගණනය කරනවා. අනිවාර්යයෙන්ම මේකෙ අතිරික්තයක් එනවා ඇති. මේ තොරතුරු මේ ගණන් ටික එකතු කරලා අවසාන පිළිතුර අරගෙන බලන්න කීයද ඉන්නේ කියලා. ඔගොල්ලෝ බලන්න ඔගොල්ලන්ටත් මේ පිළිතුර ලැබුණාද කියලා. ආදායම් වල එකතුව 49,750යි. වියදම් වල එකතුව 13,350යි. මේ ආදායම් වල එකතුවෙන් වියදම් වල එකතුව අපි අඩු කරලා අතිරික්තය ලබා ගන්න පුළුවන්. ඊට අවසාන පිළිතුර මෙතනට ඔයගොල්ලෝ ඇතුළත් කරන්න බලන්න. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට අවසාන වශයෙන් අතිරික්තය කියලා 36,400ක් ලැබෙන්න ඕනි. දැන් මේ අභ්‍යාසයත් දෙතුන් පාරක් කරන්න. ඒ දෙතුන් පාරක් කරනකොට තමයි මේ ගාන හදන විදිය, ඒක හදන රටාව, ඒකේ ක්‍රිටිකම, මේක ඇතුළත් නොවෙන්න ඕන දේවල් මොනවද, ඇතුළත් වෙන්න ඕන දේවල් මොනවද කියනක හොඳට ඔළුවට යන්න. එහින්ද මේ එකම ගාන හරි ගමන්නේ හතර පහ පාරක් හරි 10-12 පාරක් හරි හදලා හොඳට පුරුදු වෙන්න. හරිම ලේසි ගණන් ජාතියක් තමයි මේ තියෙන්නේ. ඊළඟට තවත් අභ්‍යාස තියෙනවා මේ පොතේ. ඒවත් කරලා හොරු වෙන්න. මම ඒ බෑ උත්තරත් ඔයගොල්ලන්ට එවන්නම්. මේ ගණන් සම්බන්ධයෙන් තවත් ඕගොල්ලොන්ගේ අච්චු පොතේ අභ්‍යාස තියෙනවා. අපි දැන් කතා කරපු අභ්‍යාස සම්බන්ධයෙන් ආදායම් ප්‍රකාශය සහ ලැබීම් හා ගෙවීම් ගිණුම පිළිබඳ ඒ ගණන් ටිකත් ඕගොල්ලෝ කරන්න. අච්චු පොතේ තියෙන ගණන් ටික මම ඒවැ පිටු අංකත් එක්ක ඕගොල්ලන්ට හරි උත්තරේ PDF ෆයිල් එකක් විදියට එවන්නම්. ඒ අභ්‍යාස ටිකත් මතක ඇතුව කරන්න. එතකොට මෙතනින් අර ලැබීම් හා ගෙවීම් ගිණුම සහ ආදායම් ප්‍රකාශයේ ඇතුළත් ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ගිණුම් කියන පාඩම මෙතනින් අවසන් වෙනවා.